සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ රැඳී සිටිනුයේ සදහම් සරණ බෞද්ධ දේශනා මාලාව සමග. මෙම බෞද්ධ දේශනා මාලාව සමග අද විනිට බොහෝ පිරිසක් එකතු වෙලා අප සමග අදහස්ව මාරු කරගන්නමින් සිටිනවා. මෙම බෞද්ධ ධර්ම දේශනා මාලාවේ අරමුණ වන්නේ සද්ධර්මය විකෘති යමින් නොයෙකුත් නොයෙකුත් ભેදවලට ඇතුළු වෙලා තියෙන මේ සමයේහි සද්ධර්මය දැන අවබෝධ කරගෙන නිවැරදි මගට පිරිස යොමු කිරීම සඳහා උදව් උපකාරී කිරීම. ඒ අනුව විශාල පිරිසක් අපෙන් ඉල්ලා සිටියා මේ සද්ධර්මය විකෘති කිරීම සම්බන්ධව ජනතාවට දැනුවත් කිරීමේ මෙවන් වැඩසටහනක් දීර්ඝ කාලීන වශයෙන් පවත්වාගෙන යන්න කියලා. ඒ අනුව තමයි අපි මේ වැඩසටහන දීර්ඝ කාලීනව දැනට මාසයකට වැඩි කාලයක් තිස්සේ මේ ආකාරයෙන් විවිධ අංශ ඔස්සේ කරුණු ගෙනහැර පාමින් මෙම වැඩසටහන් මාලා පවත්වාගෙන යන්නේ. ඒ අනුව අප අද කතා කරන්නේ ප්‍රධාන කොටම මේ සද්ධර්මය විකෘති වීම ආරම්භ වුණේ කොයි කාලෙද, කොයි ආකාරයටද මේ විකෘති සිද්ධ වුණේ, විකෘති වීමල විපාක හැටියට වෙච්ච දේවල් මොනවද, ඒ විකෘති වීමෙන් ඒ සද්ධර්මයට වෙච්ච හානියත්, ඒ වගේම විකෘති කරපු අයට වෙච්ච කරුණු කාරණාවන් තමයි අපි අද කතා කරන්නේ. ප්‍රධාන කොටම අපිට දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් කාරණයක් තමයි අභය රාජකුමාර සූත්‍රය. තමයි මේ සම්බන්ධිතව වටිනා ධර්ම කරුණු කියන්නේ. ඒ අභය රාජකුමාර සූත්‍රයේ ප්‍රධාන කොටම නිගණ්ඨනාද පුත්‍රත් අභය රාජකුමාර කුමාරයත් අතර එක්තරා කුමන්ත්‍රණයක් ඇති වෙනවා බුදුන් වහන්සේ අපහසුතාවයට පත් කිරීමට වාද විවාද කළා. ඒ අනුව එම වාද විවාදයේදී ඉදිරිපත් කරන්න කියලා කියනවා නිගණ්ඨනාද පුත්‍ර අභය රාජකුමාරයාට. බුදුන් වහන්සේ දේවදත්ත නිරයට යන බව ප්‍රකාශ කළේ දයන්. ඒ අනුව බුදුන් වහන්සේ ඔය කරුණ ප්‍රකාශ කළ බව තහවුරු කරනවා. ඒ වගේම අපි දන්නා කාරණාවක් තමයි, අපි පිළිගන්නා කාරණාවක් තමයි දේවදත්ත නිරයට ගියා කියන එක. ප්‍රධාන කොටම ඉන්දියාවේ සංචාරය කරපු පින්වතුන් ඉන්නවනම් දකින්න ඇති මේ දේවදත්ත නිරයට ගිය තැන පවාද වෙනටත් ඒ ආකාරයෙන්ම පවතින සත්‍යකවත් වතුර බොන්නේ නැති ගැඹුරු වතුර වලක් තමයි තියෙන්නේ, විශාල වතුර වලක්. එම වල පතුරන පෙනෙන ආකාරයේ ගැඹුරු වලක් බව යම් යම් මතවාද සිනු සමාජයට ඒකත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මතක තබා ගත යුතුයි දේවදත්ත විසින් 500ක් භික්ෂුන් වහන්සේලා ඒ කැටුව ගිහිල්ලා ඔහු වඩා රසවත් භාවනා ක්‍රම නොයෙකුත් නොයෙකුත් ඔහුට හිතිච්ච භාවනා ක්‍රම දේශනා කරන්න පටන් ගත්තා. මේ දේශනාවේ විශේෂත්වය වුණේ ඔහුම භාවනා ක්‍රම නිපදුවා. ඒ අනුව ඔහු සිතුවිලි පසුපස හඹා යමින් විදර්ශනා කරන ක්‍රමයක් ගැන්නුවා. ඇතර මේ භාවනා ක්‍රම වලට බොහෝ දෙනෙක් ඒ කාලේ කැමැත්තක් දැක්වුවා. නමුත් එතෙන්දී බුදුන් වහන්සේට වෙනා මේ පැහැදිලිව මේ ආකාරයෙන් ශාසනය ભેද කිරීම නිසා ශාසනයේ ආයු කාලය අඩු වෙනවා, ඒ වගේම ශාසනය විනාශ වෙලා යනවා කියලා. ඒ අනුව බුදුන් වහන්සේ එම පිටිස පක්කම සිව නැවත ගෙනල්ලා දේවදත්ත කෝකාලිකාය වගේ අය හැරෙන්න නැවත ශාසනය පිහිටවනු ලැබුවා. මෙයාදී වශයෙන් ඒ ශාසන ભેදේ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේවදත්ත නිරයට යනවා. විශේෂයෙන්ම දේවදත්ත ගියේ අවීච මහා නරකාදියට. ප්‍රධාන කොටම මතක තබා ගත යුතු දෙයක් තමයි මේ ශාසන ભેදේ කිරීම අනන්තදී පාප කර්මයක්. එම පාප කර්මයේ විපාක සිත් පහළවන්නේ කෙලින්ම අවීච මහා නරකාදී. විශේෂයෙන්ම ධර්මයේ සඳහන් වෙන දෙයක් තමයි මේ සංඝ ભેදය කියන නිසා ධර්ම නිසා වන ભેදයක් සහ විනය නිසා වන ભેදයක් වශයෙන් දෙආකාරයි. ඒ නිසා විනය නිසා වන සංඝ ભેදයක් පමණක් නෙවෙයි, ධර්මයේ නිසා සංඝයා වහන්සේලාගේ ભેදයක් ඇති කිරීම, ශාස්ත්‍රවරයාගේ මතයට පිටුපාලා ගිහිල්ලා යම් යම් කල්ලි කණ්ඩායම් හදා ගැනීම, මේ සියල්ලම සංඝ ભેද ගණයට වැටෙන්නේ. ඒ නිසා ඔබ යම්කිසි එවැනි ක්‍රියාවක යෙදෙනවා නම් ඔබ කල්පනා කරන්න ඔබගේ ඊළඟ උත්පත්තිය අඳුර වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔබ සංඝ ભેදය කරා නම් අනිවාර්යයෙන්ම ඔබට අත්වන්නේ අවිචි මහ නරකාදී. නමුත් මතක තබා ගත යුතුයි සංඝ ભેදය කරපු අය සමග සිටින අය නැවත ආපසු සංඝ සමාජයට එකතු වුණොත්, එහෙම නැත්නම් ප්‍රධාන ප්‍රවාහයට එකතු වුණොත් ඔවුන්ට ඒ නරක ප්‍රතිවිපාක අත්වෙන්නේ නැති බවත් පැහැදිලි කරුණා. විශේෂයෙන්ම මෙතෙන්දී
අපිට දැකගන්න පුළුවන් මේ බේදය ඇති කර පිරිස තමයි නිරයගාමි වෙන්නේ. අර බේදය කරන්නම පිටිපස නොදැනුවත්කමින් යන පිරිසට ලොකු මහා බරපතල විපාක නැහැ. නමුත් ඔවුනුත් ඒම බේදය නිසා මිත්‍යා දෘෂ්ටි ගත්තොත් අන්න ඒ කට්ටියටත් පැහැදිලිවම නිරේ පති ලැබීමට හේතු වෙනවා. විශේෂයෙන්ම දැන් ප්‍රධාන කොටම මේ සංඝ බේදය ඇති කරේ ඔන්නඔය කියන දේවදත්ත විසින්. ඊට පස්සේ අපි දන්නා කාරණාවක් තමයි දෙවෙනි ධර්ම සංගායනාවේදී තමයි ඊට පස්සේ දෙවන්තම බේදය ඇති වුණේ මහා සාංඝික පරම්පරාව බිහි වෙලා. ඊට පස්සේ මේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී නැවත මේ අන්තරාභවය සම්බන්ධ ලොකු මතවාද වලින් ලොකු ලොකු බේද ඇති වුණා. මේ ආකාරයෙන් හතරවෙනි ධර්ම සංගායනාවේ ඉතාම දරුණු බේදයක් ඇති වුණා. හතරවෙනි ධර්ම සංගායන කරේ ප්‍රධාන කොටම මේ සාර්වස්තිකවාදීන් භික්ෂුන් වහන්සේලා තමයි කරේ. නමුත් මේ සාර්වස්තිකවාදය නෙමෙයි ඊට පස්සේ අන්තිමට ඉස්මතු වුණේ මහායානේ. මහායානේ ඇති කිරීමෙන් ප්‍රධාන කොටම නිවනට ඇති තැන නැති කර ලැබුවා. එතනදී මහායානෙන් අංශ දෙකකින් මිනිසුන් කුරු ගන්න ලැබුවා. එකක් තමයි කවුරුත් බුද්ධත්වයට ලබලා පරිනිර්වාණය ලබන්න ඕන කියන තර්කය ගෙනවා. එම මාර්ගය ඔස්සේ අනිත් එක තමයි මේ මහායානිකයන් කල්පනා කර අමිතාභය බුදුන් වහන්සේ විසින් සුඛාවතී උත්පත්ති ලැබීමෙන් බුද්ධත්වයට පත් වෙන නොවේසේනම් නිවන් දැකලා සංසාරය අවසන් කරන්න පුළුවන් කියලා. එම කණ්ඩායම් දෙකට අමතරව තව නොයෙකුත් මතවාද අරගෙන කණ්ඩායම් බිහි වුණා. විශේෂයෙන් මේ කණ්ඩායම් වල කොතරම් භයානක කණ්ඩායම් බිහි වුණාද කිව්ව සමහරවට බුදුන් වහන්සේ කෙනෙක්ව කිසිම ශාස්ත්‍රවරයෙකු විසින් අනුමත නොකරන දේවල් පවා මේ අය කියන්න පෙළඹුණා. ඒ ප්‍රතිපදාවන් අනුව යන්න පෙළඹුණා. උදාහරණයක් වශයෙන් නීලපටවාදී. නීලපටවාදී කියන එක හැදෙන්නේ එක්තරා චීවරධාරියෙක් ඔහු අවකල් ක්‍රියාවෙන් ගත කළා. ඊට පස්සේ එක්තරා දවසක යම්කිසි හදිසියකට ගෑණි රාත්‍රියක ගෑණු කෙනෙකුගේ ගෙදරක ඉඳලා මතක නැතුව නිල්පාට වස්ත්‍රයක් ඇඟදාගෙන එනවා. මේ දකින පන්සලේ අයට කියනවා මේ මම මේ දාගෙන ආවේ මේ දිවිලෝකෙන් මට දීපු සිවුරක්. අන්නේ සිවුර තමයි මේක තමයි පාට. ඒ අනුව මේ නිම සිවුරේ පාටට සිවුරු මහ ගන්න කියලා. ඒ ඇස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ නිල්පාට සිවුරු ඇඳීමේ ප්‍රවණතාවක් හට ගන්නවා. ඒක තමයි නීලපටවාදී. නීලපටවාදී බොරුව සුරාව ශ්‍රීය වගේ දේවලුත් අනුමත කරා. ත්‍රිවිධ රත්නය පවා වෙනස් කරා. දැන් අද වෙනකිට මෙවැනි නීලපටවාද අති විශාල ප්‍රමාණයක් සද්ධර්ම ප්‍රතිරූපක ලෙස නැගී ඉඳලා තියෙනවා. නැගී ඇවිල්ලා තියෙනවා. මේ ආකාරයේ සද්ධර්ම ප්‍රතිරූපක හට ගැනීමට මෑත කාලන ප්‍රධාන වශයෙන් හේතු වුණේ මා කලින්ම කිව්වා රුවන්මැලි සෑය අසබඩ සිල් ගන්න එක්තරා උපාසක මහත්මයෙක් ගිරියා. ඒ උපාසක මහත්මයාට පුරුද්දක් තිබුණා තමන්ට හිතන හිතන හැටියට ධර්මයේ අර්ථ දක්වන්න. දැන් අවුරුදු 70කට 70කට කලින් වෙච්ච සිද්ධිය 50කට 60කට 70 මේ උපාසක මහත්මයාගේ මගගත් පිරිස් තව තව මේ උපාසක මහත්මයා කියන ආකාරයට තමම වර ගන්නන් ගත්තා. ධර්මයේ නිරුක්ති දෙනවා කිව්වා මේ කට්ටිය. මේ කට්ටිය ඇත්තටම කතාව මේ කට්ටිය ධර්මයේ ඇතුළට කීදා බැසෙන්නේ ධර්මයේ අධ්‍යයනය කරන්නේ තමන්ගේ හිතට එන මොනවහරි විකාරයක් මත ධර්මයේ නිරුක්ති දෙනවා කියලා අමුතුම කතාවක් කියලා නොයෙකුත් අමුතු හිතන හිතන දේවල් කියන්න පටන් ගත්තා. මෙන්න මේ හිතන හිතන දේවල් කියන අය නැවත කල්ලි වලට කොටස් වලට කණ්ඩායම් වලට බෙදිලා ගියා. අන්නේ බෙදී යාම තුළින් අද වෙන විට බුද්ධ ශාසනයේ බරපතල අනතුරක් ඇතිලා තියෙනවා. ශාසනයේ බුදුන් වහන්සේ විසින් අපේක්ෂා නොකරපු කරුණු අති විශාල ප්‍රමාණයක් අද වෙන විට සමාජගත වෙලා තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ මේ සමාජගත වීම තුළින් උගත්කමක් නැති පාඨකයා මේ තියෙන දෝෂ සහගත අර්ථ දෙකකින් වලට අහු වෙනවා. මොකද ඒවට ඒව රසවත්. දැන් කෙනෙකුට දැන් මම හරි කැමති දැන් මම විසින ගමේ බුදුන් වහන්සේ උපත්ති ලැබුණා. තව කෙනෙක් කැමති ඒ ගමේ උපත්ති ලැබුණා. නමුත් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕන. යථාර්ථයට මුහුණ දීලා තමයි අපි ක්‍රියා කරන්න ඕන. දැන් කෙනෙක් යම් යම් ප්‍රදේශවල බුදුන් වහන්සේ උත්පත්ති ලැබුවා, එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරව උත්පත්ති ලැබුවා කියලා කිව්වට සමහරවිට ඒකට සාධක නොවෙන්න තියෙන පුළුවන්. සාධක නැතුව මේව ප්‍රචාරය කරන්න පුළුවන්. ඒ නිසා ඔබ බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන මේ කියන දේවල් ඇත්තද. මම මේ මතවාද පස්සේ යන්න ඕන. දැන් විශේෂයෙන්ම දැන් මම සඳහන් කරපු දෙයක් තමයි මම නිතර නිතරම සඳහන් කරනවා අවිජයිත ස්ථාන. ඒ කියන්නේ කිසිම බුදුවරයෙකු විසින් අත් නොහැන ස්ථාන තියෙනවා. ඒ වගේම සතර සංවේග වස්තු තියෙනවා.
බුදුන් වහන්සේ උත්පත්ති ලැබපු ස්ථානයේ බෝධි වෙලා බෝධි මූලයේ බුදු වෙච්ච ස්ථානයේ මංගල ධර්ම දේශනා පවත්වපු ස්ථානයේ වගේම පරිනිර්වාණයට පත්වෙච්ච ස්ථානයේ සදහවත් කුල පුත්‍රයෙකු විසින් වැඳ නමස්කාර කරලා පින්නස් කරගත යුතු ස්ථාන. එතකොට මේ ස්ථාන කරා යාමේ ප්‍රවණතාවක් ඇති වුණා මේ දඹදිව චාරිකා හැටියට. දඹදිව චාරිකා හැටියට ඒක යාම තුළදී ඒ බුදුන් වහන්සේගේ වචනේ මේ මිනිස්සු අනුගමනය කරේ. මොකද බුදුන් වහන්සේ කියනවා මේ මේවා ඇද පුදාගෙන හිත සතුට කර ගැනීමෙන් සුගතිගාමි වීමේ යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා. විශේෂයෙන් මේ ගමන යද්දී හෝ එනකොට ඒ පුද්ගලයා මියපරලෝ ගියොත් ඒත් සුගතියට යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක සුගතියට යන කට්ටියට මේ අවිජයිත ස්ථානය ඒ වගේම සතර සංවේග වස්තු බලලා හිත පහදවාගෙන ඒවට වන්දනාමාන කිරීම හොඳයි. ඒ කාරණාව. නමුත් ඔය තියෙන ඒ ස්ථාන යම් කිසි පුද්ගලයෙක් විසින් ඒ විකෘති කළ දැම්ම මෙහෙම නැත්තම් ඒ ස්ථාන වෙන තැන් වලේ කියලා කිව්වම ලොකු අවුලකට ආරවුලකට මුහුණ දෙන්න සිද්ධ වෙන. දැන් මෙතෙන්දී කරන්න ඕන එකිනෙකා ගහමරා ගැනීම නොයෙකුත් තර්ක විතර්ක කිරීම නෙමෙයි. පුරා විද්‍යාවෙන් කැඳවලා එතකොට පාලි භාෂාවේ විශාරදයෙන් කැඳවලා මේ ප්‍රශ්නය පිළිබඳ යම්කිසි සම්මුතියකට එන්න ඕන. එහෙම අහිංසක පිරිස් නොමග යවලා වාසි ලබා ගැනීම හිතන්නේ තාම වැරදි ක්‍රියාවක්. ඒ නිසා ඔබ එවැනි ක්‍රියාවක යෙදෙනවා නම් ඔබ නැවතත් කල්පනා කරන්න බුද්ධ ශාසනය වේද කිරීම තුළින් ඇතිවෙන ප්‍රතිඵල අතිශය භයානකයි. ඒ වගේම තමන්ටත් විශාල අකුසලයක් සිද්ධ වෙනවා. ඒ වගේම බුද්ධ ශාසනයේ ආයුෂ පුදුමාකාර විදිහකින් කෙටි වෙනවා මේ වේදයන් නිසා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් යම්කිසි ශක්තිමත් සත්වයක කියලා මේ බුද්ධ ධර්මය ඒ සත්වයා දෙකට කැපුවොත් ඒ දින ශක්තිය නැහැ. ඒ වගේ තමයි දැන් බෞද්ධ සමාජයේ කොටස් වලට බෙදිලා මේ කොටස් එකිනෙකා සමග සටන් කරමින් ඉන්න කාලයක් මේක. මේ එකිනෙකා සමග සටන් කරමින් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන ඉන්න සිටින නිසා බෞද්ධ සමාජය අන්තිමට දුර්වලලා බලහීන වෙලා තියෙනවා, බෙලහීන වෙලා තියෙනවා. මේ බලවිහීන වීම, බෙලහීන වීම නිසා අද වෙන විට බුද්ධාගම අස්ථාවර සත්‍යයකට පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපිට දක්වන්න පුළුවන් මේ පන්සලත් අසපුවත් අතර මත ගැටුම. පන්සල කියන දේ අසපුව පිළිගන්නේ නැහැ, අසපුව පිළිගන්නේ කියන දේ පන්සල පිළිගන්නේ නැහැ. අපිට පැහැදිලිව පේනවා මාවත් දෙකක යන්නේ. මේ මාවත් දෙක කොච්චර වෙන් වෙලා තියෙනවද කියලා කිව්වොත් ඇත්තටම මේ ඒ අසපුවත් පන්සලත් අතර යන කට්ටිය අතර තියෙනවා මහා විශාල මතභේදවාද වේද. දැන් උදාහරණයක් දකින්න පුළුවන් යම්කිසි පැත්තක අසපුවක් දැම්මම ස්වාමින් වහන්සේලා ගිහිල්ලා අසපුවට ගිහිල්ලා කියනවා මේ අපේ උගුරුගා මේවට එන්න එපා, මේවයි පිණිසිගාය වඩින්නත් එපා කියලා යනවා. පේනවා මේ කට්ටිය පන්සලයි අසපුවේ ආගම් දෙකක් හැටියට තමයි මේ කට්ටිය විකාශය වෙන. දැන් මේක අතිශය භයානක කාරණයක්. ඒ නිසා ඔබ කළ යුත්තේ පන්සලටත් අසපුවටත් දෙපළටම ගිහිල්ලා කියලා වැඳ නමස්කාර කළ ස්වාමීන් වහන්සේ ඔබලා මේ වගේ වෙන් වෙලා සිටීම තුළින් ශාසනික අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මේ ශාසනික අර්බුදය අවසන් වෙන්න ඕනේ. ඒ නිසා තනි සංඝ සමාජයක් තමයි තියෙන්න ඕනේ. ඒ තනි සංඝ සමාජය හදාගන්න එන්න පෙරමුණ ගන්න කියලා. විශේෂයෙන්ම ලොකු ලොකු තාන්නමාන තියෙන ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම මේ පිළිබඳව අවබෝධ කරගෙන තියෙන අනතුරු ගැන අවබෝධ කරගෙන ඒ අනතුරට යම්කිසි පිළියමක් යොදන්න ඕන. දැන් විශේෂයෙන්ම අපි දන්න දෙයක් තමයි සියං අමරපුර රාමඤ්ඤ කියලා නිකාය තුනක් තියෙනවා. මේ නිකාය තුනේ ස්වාමීන් වහන්සේලා අතර මිශ්‍ර වීමක් නැහැ. ඒ වගේම අත කුල ක්‍රමය අනුව තමයි මහාන කරගන්නේ. අඩු කුලේ කෙනාට වෙන නිකායක්, ඉහළ කුලේ කෙනාට තව නිකායක්. දැන් ප්‍රධාන වශයෙන් බුදුන් වහන්සේ කුල ભેදය තරයේම පිළිදකපු උත්තමයේ. එතකොට එවැනි උත්තමයකගේ ශාසනයත් කුල ભેදය තියෙන්න පුළුවන්ද කියන එක මහා බරපතල ප්‍රශ්නයක්. මගේ මතේ තියෙන විදියක් නැහැ. මනුස්සය කවුරුත් එකයි. ඒ කියන්නේ කුලය අනුව බෙදාවෙන් කළ මහාන කරන්නට නොකරන්නට එහෙම තීරණ ගන්න බෑ. එයින් වෙන්නේ බුදු ශාසනය අනිත් ආන්‍ය තීර්ථකයන්ගේ හැල්වට ලක් වෙනවා. ඒක අතිශය භයානක දෙයක්. ඊළඟ දෙයක් තමයි අනවශ්‍ය විකෘති පූජා විදි. ප්‍රධාන කොටම බුදුන් වහන්සේ කියන දෙයක් තමයි මේ දන් දීම කියන දේ කරන්න ඕන. ඒ තමන්ගේ ඒ දානමය කුසලය වැඩි යන්න, ඒ වගේම හිතේ මසුන්වල දුරු කරන්න. දානය කියන දේ දායකයා අතිනුත් ඒ වගේම ප්‍රතිග්‍රාහකයා අතිනුත් උතුම් වෙන්න ඕන. දායකයා උතුම් සිතින් දෙන්න ඕන, ප්‍රතිග්‍රාහකයා ඒක උතුම් තත්ත්වයක ඉන්න ඕන, ඒක ලබා ගන්න. එතකොට තමයි දානේ ආනිසංස
වැඩි වෙන්නේ. නමුත් අද වෙලා තියෙන්නේ දැන් දානයත් අමුතු වෙලා තියෙන තැනටමයි දෙන්නේ, නැති තැනට මොනවත් නැහැ. දැන් තියෙන පන්සලටම සිවුරු පෙර කර දෙනවා, නැති ස්වාමින් වහන්සේලාට මොනවත්ම නැහැ. අපිට දකින්න පුළුවන් නොයෙකුත් නොයෙකුත් අමුතු විකෘති පූජා විදිහින් තියෙනවා. පන්සල් වලට ගිහිල්ලා චෛත්‍ය වලට ගිහිල්ලා දහස් ගණන් සිවුරු පිරිකර පූජා කරනවා. දැන් මේ සිවුරු පිරිකර අවසාන වශයෙන් වෙන්නේ මොකද්ද? එකතු කරලා නැවත වෙළඳපොළට යනවා. එහෙම වෙළඳපොළට ගියාම වෙළඳපොළේ ඉන්න කළුකඩ මුද්‍රාල්ලාට තමයි මේකෙන් අවසාන වශයෙන් වාසි. මේ කරන ක්‍රියාවෙන් බෞද්ධ සමාජයේ එන්නෙන්නම බැලහීන වෙනවා. ඒක තේරුම් ගන්න ඕන. දැන් පළතුරු සම්බන්ධ අලුත් පූජා විදිනුත් එහෙමයි. ඒ පළතුරු සම්බන්ධ අලුත් පූජා විදින්ට පළතුරු එකතු කරගෙන ගිහිල්ලා පළතුරු මුද්‍රාල් ජපෝසත් කළා. ඒව චෛත්‍ය වටේ ගොඩ ගහලා තියලා කාටවත් කන්න නැහැ. ඒව දූෂ්‍ය වෙලා ඒවයි දින පැනලා ඊට පස්සේ විසිකලා දානවා. ඒක නෙවෙයි කියනෙන්න ඕන. මේ සියලුම දේවල් උපයෝගීතාවය කියන සිද්ධාන්තය මත, ඒ කියන්නේ මෙහෙමයි උපයෝගීතාවය වැඩි කරගන්න ඕන. එතකොට තමයි පින වැඩි වෙන්නේ. යා තමන්ට සිවුරක් දන් දෙනවා නම් අටපිරිකරක් දන් දෙනවා නම් ඒක ස්වාමින් වහන්සේ නමකට දෙන්න, නැති ස්වාමින් වහන්සේ කෙනෙක් හොල දෙන්න, බඩගින්නේ ඉන්න කෙනෙකුට කන්න ටිකක් දෙන්න, බඩගින්නේ ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක්, එහෙම නැත්නම් දරුවෙක්, එහෙම නැත්නම් වනජීවියෙක්, එහෙම හොයලා ගිහිල්ලා කන්න බොන්න දෙන්න. දැන් මේ අද වෙන විට බෞද්ධ සමාජය කරන්නේ ලබනාත්ම බයට පින් එකතු කර ගැනීම විතරයි. අන්‍යයන් ගැන හොයන්නේ නැහැ, අන්‍යයන්ගේ දුක දකින්නේ නැහැ. අන්‍යයන්ගේ දුක දකින්න පැහැදිලිවම අන්‍ය තීර්ථකයෝ, අන්‍ය තීර්ථකයෝ අන්‍යයන්ගේ දුක දැකලා අනුකම්පා කරලා එලා උදව් කරනවා. ඒක ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්, ඒක අනුමත කරන්න ඕන ක්‍රියාවක්. ඒ වගේම ඒ ක්‍රියාව නැවත නැවත සිද්ධ වෙන ක්‍රියාවල්. ඒ මොකද ඒ ක්‍රියාවන්ට ලෝක ධර්මිනුත් ඉඩ ලැබෙනවා. මොකද ඒ හිතා තමයි දැන් ගොඩක් පිරිස් අන්‍යාගම් වලට යොමු වුණේ. අන්‍යාගමට යොමු වුණේ බෞද්ධයන් තනිකරම විකෘති පුද පූජාවලයේදී නැති බැරි අයට දීම නවත්තා දෙමු නිසා. ඔබට අන්‍යාගම වෙත බෞද්ධයන් යොමුවීම නවත්තන්න ඕන නම් අන්‍යාගමිකයන් එක සටන් වීම ක්‍රියාව නෙවෙයි තියෙන්නේ. ප්‍රධාන කොටම ඔබ විසින් කළ යුත්තේ මේ විකෘති පූජා විධීන් කරනු වෙනුවට නැති බැරි අයට දීම, දුප්පතුන්ට දීම, බඩගින්නේ අයින්න අයට දීම, අවශ්‍ය තැනට දීම, ඒක තමයි බුද්ධිමත් ක්‍රියාව වෙන්නේ. දැන් විශේෂයෙන්ම දැන් අද වෙන විට බෞද්ධ සමාජය කොච්චර පිරිහිලාද කියලා කිව්වොත් මෙන්න මේ වගේ ප්‍රකාශ කරන්න ගියත් එන්නේ ගහ මරා ගන්න. ඒක ඇත්ත කතා කරන්න ගියත් ගහ මරා ගන්නවා. දැන් මම පැහැදිලිවම හැමතැනම කියන දෙයක් තමයි මේ ලවුඩ් ස්පීකර දාලා මුළු රටම මේ බය කර ගැනීමේ කලාවක් තියෙනවා. හයියෙන්ම සවුන් දාලා උදේට මහා හයියෙන් පිරිත් දාලා රටම බය කරගන්නවා. පිරිත් කියන එක හොඳයි, පිරිත් අහන එක හොඳයි. නමුත් බලෙන් අසන එක ඒක පාප සිදුවිල්ල. ඒකට හේතුව බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තියෙනවා නිශ්ශබ්දතාවය උතුම් කියලා. දැන් අජාසත් රජතුමා බුදුන් වහන්සේ ගාවට යනකොට දාස් ගාන භික්ෂුන් වහන්සේලා ඉන්න තැන කිසිම සද්දයක් ඇහුන්නේ නැහැ. දැන් පන්සල් වටේ ඉන්න ඉගෙන ගන්න ළමයි ඉන්නෝ, ලෙඩ්ඩු ඉන්නෝ. මේ ඉගෙන ගන්න ළමයින්ට ලෙඩ්ඩුන්ට නිදා ගන්න අවශ්‍යයි. නිින්ද කියන එක අතිශය අවශ්‍ය දෙයක්. ශරීරය රිපේයර් වෙන්න, එහෙම නැත්නම් මේවා අලුත් වෙලියා වෙන්න නිින්දා වුණ. දැන් ගොඩක් තැන්වල දන්න ඇති දෙයක් තමයි ගොඩක් අය මේ ලවුඩ් ස්පීකර කන්දක් උඩ දැම්මම ඒ ලවුඩ් ස්පීකරේ දාපු තැන යට ඉන්න මිනිස්සුන්ට එතන නිදා ගන්න උනත් පුළුවන්. එතන ඇහෙන්නේ නැහැ, දුරට ඇහෙන්නේ. දුරටයි කරදරේ. දැන් මම ලවුඩ් ස්පීකර කෑ ගහන තැන් කීපයක් එක කතා කරා. ඒ සමහරලාට ඒ තීවර දාලින් ලවුඩ් ස්පීකරේ දාලා එතනම බුදිය ගන්නවා. ඒක බුදිය ගන්නත් පුළුවන් එතන. සමහරලාට තමන් ඉන්න තැනට ඇහෙන්නේ නැති වෙන දාන. ඉතින් මේ කරන්නේ බෞද්ධ සමාජය රවටිල්ලක්. මේ රැවටිල්ල වෙන්නේ තමනුත් රවටගෙන අනුනුත් රවටගෙන මෙලවත් අගතියට පරලොවත් අගතියට යාම. හොඳට කල්පනා කරන්න මේ අද බෞද්ධ සමාජය හරි පාරකට යන්නේ කියලා. දැන් මම හැමදාම කියන දෙයක්, හැමදාම මතක් කරන දෙයක්, බෞද්ධ සමාජය තුළ බුදුන් වහන්සේ විසින් දෙන ලද වටිනාකම් වල හැලු කරලා තියෙනවා. අපිට අපේ ශාස්ත්‍ර වහන්සේ දීපු පංචශීල ප්‍රතිපදාවට අභියෝග කරන්න බෑ. එහෙමනම් අපි බෞද්ධයෝ නෙමෙයි, අපි එහෙනම් නිගන්ටියෝ. එහෙම නැත්නම් වෙනත් ආගමක ඉන්න කට්ටිය. බෞද්ධයන්ට කිසිම අයිතියක් නැහැ සුරාපාන උත්සව තබන්න. හේතුව සුරාමීරිය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සමාදන් වෙනවා. ඒ සමාදන් වෙලා සුරාපාන උත්සව තැබීම බුදුන් වහන්සේගේ කීර්ති නාමයට කරන බරපතල කැලල, බරපතල අපහාසයක්.
යම් කිසි කෙනෙක් ඇඟේ පතේ අමාරුවට රාඩින්ගක් කරකු ටිකක් බීවා බීලා ගෙදර ඇවිල්ලා නිදාගත්තොත් ඒක ඒ මනුස්සයට විතරයි ඒක විපාකේ. නමුත් වෙලා තියෙන්නේ සුරාපානුස්සෝ තියලා මේවට ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කළා තමන්ගේ ශාස්ත්‍රවරයාට කරන අපහාසය. ඇත්තට මං හිතන්නේ ඒක විශාලම අපහාසයක්. ඒ කරන්නේ බදැන් දැන් සමාජයේ තියෙන දෙයක් තමයි සමාජයේ අද හොරකම සාධාරණීකරණය කරනවා. ඒකත් එහෙමයි. හොරකම ගොඩක් අය හිතනවා රාජදේපල හොරාකෑම පවු නැහැ කියලා. නෑ, පැහැදිලිවම තියෙනවා බුදුන් වහන්සේ රාජදේපල හොරාකෑවත් ඒ පුද්ගලයාට යන්න වෙන්නේ නිරයේ කියලා. ඒ නිසා රාජදේපල පොදු දේපල කියන එක උනත් හොරා කන්න බෑ. ඒ හොරා කන කෙනා තමන්ගේ පක්ෂයේ ප්‍රධානීෙක් වුණාම තමන්ට මොනවා හරි උදව්වක් කරයි කියලා තමන්ට අනුමත කරන්න බෑ. ඒක ප්‍රධාන කොටම සලකන්න ඕන. ඒ හොරාකෑම නිසා තමයි අද මුළු රටම මුළු සමාජෙම අර්බුදක ඉන්නේ. මේ අර්බුදයෙන් ගොඩේන ප්‍රධාන කොටම මතක තබා ගත යුතුයි, හොරාකෑම කරන්නත් එපා, හොරාකෑම අනුමත කරන්නත් එපා, ඉවසන්නත් එපා. මේ හොරාකෑම කිරීම අනුමත කිරීම ඉවසීම තමයි අද රටේ මේ සියලුම මේ මූල්‍ය වංචාවලට හේතුකාරක වෙලා තියෙන්නේ. ද ඊළඟ එක තමයි ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය කියන එක ඉතාම භයානක විදිය සමාජයට ඇවිල්ලා තියෙන්නේ. ඉතාම භයානක විදියට. දැන් විශේෂයෙන්ම දැන් කුඹුරක් කරන කෙනෙක් හිටියොත් කෘමිනාශක දාලා ඒ බෙලෙයින ඔක්කොම සත්තු ටික මරලා දානවා. අන්තිමට කොකාගේ ඉඳගෙන මාළුවාගේ ඉඳගෙන හැම සතාම මැරෙනවා. ඒක කන සත්තුත් මැරෙනවා. එතකොට මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ප්‍රාණඝාත අකුසලේ. දැන් අපි කුඩා කාලේදී කෘමිනාශක යෙදුවේ නැහැ. ගස් වලට ඒවයි ගෙඩි හැදුනා. මෙතන මාෆියාවක් ආවා, කෘමිනාශක මාෆියාවක් ආවා, වල්නාශක මාෆියාවක් ආවා. මේ මාෆියාවෙන් බලහත්කාරයෙන් දීපුවා තමයි මේ මිනිස්සු යොදන්න ගත්තේ කෘමිනාශක. වැඩිමල් වී කියලා තියුණා. මේ වැඩිමල් වී වලට ඕන නැහැ වල්නාශක. බාල වී ගිනාවට පස්සේ තමයි වල්නාශක ඕනුනේ. එතකොට මේ ආකාර වශයෙන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? පෞරස් කර ගැනීමක්. ඒක කන්න එකෙදි කල්පනා කරන්න ගොවියෙක් කීපවරක් නිරයට යන්න කර්ම රැස් කර ගන්නවද කියලා. නගරේ හරක් මරන මනුස්සයා එක හරකෙක් මරයි ඕනනම් දවසකට දෙන්නෙක් මරයි. එහෙම නෙමෙයි ගොවියේ. කෘමිනාශක ගහලා අති විශාල සත්ව සංඛ්‍යාවක් උන්ගේ පරම්පරා දෙකම නසල දානවා. කල්පනා කරන්න බෞද්ධයෙකුට මේක කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා බෞද්ධයන් නිතරම කල්පනා කරන්න ඕන ප්‍රාණඝාතයෙන් හැමතිස්සේම පුළුවන් හැමතිස්සේම වළකින්න ඕන. සොරා ගැනීම, ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීම. අද කාමයේ වර්ධවා හැසිරීමත් විහිළුවක් වෙලා හිතනවා මැති හැමතිවලින් ලොක්කොන් කාමයේ වර්ධවා හැසිරීම පවු නැහැ කියලා. ඒක පාපය කාටවත් එකයි, කාටත් එකයි. මුසාවාදී ඒත් එහෙමයි. මුසාවාදී කොච්චර දරුණුද කියනවනම් දැන් බලන්න අද වන විට බලයට පත්වනකොට කියන දේවල් එකක්වත් නැහැ. කිසිම බාලකෙක් කිසිම නායකයෙක් බලයට ආවට පස්සේ කියන්නේ බලයට ආවට පස්සේ ඒ පොරොන්දු ඔක්කොම අමතක කළා දානවා. ඉතින් මේ කට්ටිය මැරිලා ගිහලා කොහෙද උපදින්නේ? අපායේ, හතර අපායේ කොහේ හරි උපදින්නේ. ඉතින් ඒ නිසා ප්‍රධාන කොටම මෙන්න මේ ආකාරයෙන් වූ මහා විශාල විනාශයක් බෞද්ධ සමාජයට අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. පංචශීල ප්‍රතිපදාව ප්‍රතික්ෂේප කරපු සමාජයක් ඉන්නේ. ඉතින් ඒ පංචශීල ප්‍රතිපදාව ප්‍රතික්ෂේප කරාම කොහොමද බුද්ධාගමට තැන එන්නේ? ප්‍රධාන කොටම මේ ලොකු කෙනාගේ ඉඳන් පුංචි කෙනා දක්වා තමයි මේ සීලය කරන්න ඕන. ඒ කියන්නේ ලොකු කෙනා හරියට ඉන්නකොට පොඩි කෙනා ඒක බලාගෙන හැදෙනවා. දැන් අද කියන්නේ පොඩි කට්ටියට නීතිගරුකව ඉන්න, ලොකු කට්ටියට ඕන දෙයක් කරන්න පුළුවන්. පොඩි හොරකම් අල්ලනවා, ලොකු හොරකම් යට ගහනවා. දැන් ඔන්න ඔය තත්ත්වය නිසා තමයි අද මේ රටේ පාලන තන්ත්‍රය දෙදරලා තියෙන්නේ, ආගම දෙදරලා තියෙන්නේ, මේ දෙදරපු සමාජයක් තියෙන්නේ. මේ සමාජයට මේ පාරේ වැඩිදුර යන්න බෑ. මේ පාරේ යන්නේ කොහොමද කියන එක තමයි දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ. මේ පාරේ යන්න තියෙන ප්‍රධානම දේ තමයි අපි කවුද කියලා හොයාගන්න ඕන. ඒ කියන්නේ අපි දිහාටම හැරෙන්න ඕන. ගොඩක් අය හිතන් ඉන්නවා අපි මහා ලොකු මිනිස්සු කියලා. අපි ලොකු මිනිස්සු නෙමෙයි. මේ දෙතිසක් කුණුපයන්ගෙන් හැදිච්ච බොහොම අමාරුවෙන් නඩත්තු කරන ශරීරයක් අපිට තියෙන්නේ. මේ නඩත්තු කරන අමාරු ශරීරය තුළ වටිනා දේවල් නැහැ, වටිනා ලොක්කො නැහැ, ලොකු නිරතල තියෙන කට්ටිය නැහැ. මේ කට්ටිය වැඩි හරියක් අපායේ තමයි වැඩි කාලයක් හිටියේ. ඒ නිසා මේ තාවකාලිකව ලැබිච්ච අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගන්න ඕන.
මාන්නය දුරු කරගන්න ඕන. ඒ වගේම අපි කල්පනා කරන්න ඕන හැම මොහොතේම අපි අපේ මේ ආත්ම භාවය තුළ අපේ සංසාරය තුළ අපි ඉතාම වටිනා වැදගත්ම ලක්ෂය මොකක්ද? බුද්ධෝත්පාද කාලයක සද්ධර්මය බහුලව තියෙන කාලයක සද්ධර්මය අසමින් සද්ධර්මයට ප්‍රවේශ වෙන්න පුළුවන්කම ලබමින් අපි ඉන්නේ. මේ වගේ අවස්ථාවක් තමන්ගේ අයි සංසාරයට එන්න පුළුවන්ද දන්නේ. ඒ නිසා අප කරන්න ඕන මොකද්ද? මේ සද්ධර්ම මාර්ගයේ ගිහිල්ලා මාර්ගඵල සංඛ්‍යාත නිවනට පුළුවන් තරම් ඉක්මනින් පැමිණෙන්න ඕන කියලා අදහස් කරගන්න ඕන. ඒ වගේම අදහස් කරගන්න ඕන මොකද්ද? මේ බෞද්ධ සමාජයේ ඉරිතරලා තියෙන්නේ, බෙදිලා තියෙන්නේ, වෙන් වෙලා තියෙන්නේ, මේ ආකාරයෙන් බෙදිලා වෙන් වෙලා ගියේ කුමන්ත්‍රණයන්ගේ ප්‍රතිඵල නිසා බව අපි දැනගන්න ඕන. සුදු ජාතිකයන් බේද කර රට කරනු කියන තේමාව යටතේ තමයි මේ රට කළේ. ඒ අනුව රටේ ඉන්න කට්ටිය බේද කිරීමට යම් යම් පාර්ශ්වයන්ට වාසි ලබා දුන්නා, යම් යම් පාර්ශ්වයන්ට අවාසි ලබා දුන්නා. ඒ අනුව යම් යම් පාර්ශ්වයන් මොකද්ද කරේ? බෙලි කුලල් කාගත්ත සටන් වුණා. යන්නේ ඒ ආදී වශයෙන් මොකද්ද වෙන්නේ? අද සිංහල බෞද්ධ සමාජය තාමත් නිල් පාට, කොළ පාට, රතු පාට කියලා පාට තුනක කල්ලි වලට බෙදිලා ගහ මරා ගන්නවා. නමුත් කල්පනා කරන්න, මේ නිල් පාට, කොළ පාට, රතු පාට, කල්ලි වල නායකය එහෙමද නෑ. නායකය ඒ කට්ටිය එකිනෙකා අතර බොහෝම හිතවත්, සුහදව හම් වෙනවා, සුහදව කතා කරනවා, ඔවුන් ආවාහයවලින් සම්බන්ධ වෙනවා. නමුත් ජනතාවට මේන්නේ බොරුවට ගහ ගන්නවා, බොරුවට ගහ මරා ගන්නවා. මේ මොකද්ද කරන්නේ? මේ කට්ටිය කරන්නේ අතිවිශාල දැවැන්ත රැවටීමක්. ඒ නිසා කල්පනා කරන්න, මේ බෞද්ධයෝ අපි මේ ඉන්නේ ඉතාම විශාල රැවටිල්ලක, විශාල මුලාවක. ඒ වගේම මේ රැවටිල්ල නිසා අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පතුලට කිඳා බහැලා තියෙනවා. මේ ආර්ථිකය මොන දියසේන තියා මොන ජගතාවත් ගොඩගන්න බෑ. ඒක සහතිකයි. දැන් ගොඩක් කලාවට දැන් මතවාදයක් ඇවිල්ලා තියෙනවා, දියසේන කියලා නායකයෙක් ඇවිල්ලා මේ රට සුඛිත මුදිත කරයි, ස්වයංපෝෂිත රටක් බිහි කරයි, එක මිටකට බෞද්ධයන් ගනී කියලා. ප්‍රධාන කොටම මේ කතාවේ තියෙන ලොකු පරහක් මොකද්ද? හේතුව හැඟවිල ඉන්න කෙනෙක් ඉස්සරහට පැනලා පුළුවන්ද පින්වතුනි මේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳන්න? සමාජයට නැති මිනිස්සෙක් ඇවිල්ලා එකපාරටම ඉදිරියට පැනලා පුළුවන්ද? උත්තරේ බෑ කියන එක බුදුන් වහන්සේටත් කරන්න බැරි දෙයක්, කොහොමද තවත් කෙනෙක් කරන්නේ? නමුත් ඔබට මේ දේ කරන්න පුළුවන්. ඔබ හැම කෙනාටම මේ දියසේන කෙනෙක් වෙන්න පුළුවන්. සාසනය බේරගන්න නියාමකෙක් වෙන්න පුළුවන්. කොහොමද කරන්න ඕන? අපි අඳුනා ගන්න ඕන වෙච්ච වැරදි. ඒ අඳුනාගෙන ඒ වැරදි වෙච්ච තැනින් නිවැරදි කරන්න උත්සාහ කරන්න ඕන. බෙදී හිටපු සාසනය ඒක රාශී කරන්න උත්සාහ කරන්න ඕන. බෙදී හිටන බෞද්ධයා ඒක රාශී කරන්න උත්සාහ කරන්න ඕන. බෙදී හිටිය සංඝ සමාජය ඒක රාශී කරන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම මේ පංචශීල ප්‍රතිපදාවට තියෙන හැල්ලු කිරීම, නිගරු කිරීම නැති කරන්න උත්සාහ කරන්න ඕන. පංචශීල ප්‍රතිපදාව සමාජයේ ගතගත කරන්න ඕන. ඒ වගේම සතා සර්පයාටත් අපිට තියෙන අයිතිවාසිකම් ඒ ආකාරයෙන්ම තියෙනවා කියලා දැනගන්න ඕන. උගේ වාසස්ථාන නැසීම, ගහකොළ නැසීම මා දකින්නේ තමන්ම නසා ගැනීමක් හැටියට. ගහකොළ අද වෙනකොට අතිවිශාල විනාශයකට ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියේදී ලංකාව කාන්තාරයක් වෙන බවට අනාවැකි පල කරලා තියෙනවා. ලෝක ඒක සමග සසඳා බැලුවොත් ලෝකයේ දෙවෙනි තැනට විශාලයෙන් වනාන්තර විනාශ වෙන්නේ ලංකාවේ. ලංකාවේ තියෙන වනාන්තර ප්‍රමාණය 1%ක් හැම අවුරුද්දෙම විනාශ කරනවා. ඒ අනුව ලංකාවේ තියෙන වනාන්තර ප්‍රමාණය විනාශ වෙන තව අවුරුදු කීපයක් තියෙනවා. ඒ අනුව පැහැදිලිවම ඔබ ඉන්නේ ලබන තව අවුරුදු 10ක් 12ක් ගියාම කාන්තාර භූමියක. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕන, සතා සර්පයාගේ වාසස්ථානය මා විසින් උදුරා ගැනීම හරිද, නැත්නම් අනිත් කෙනෙක් විසින් උදුරා ගැනීම හරිද? මේ උදුරා ගැනීමේ ප්‍රතිවිපාක නිසා ඒ සතා සර්පයාට වගේම අපිටත් ප්‍රතිවිපාක තියෙනවා නේද කියලා. ඒ නිසා කල්පනා කරන්න, මේ යන මාර්ගයේ වැරදි, මේ වැරදි මාර්ගයේ අත්හැරලා දාලා හරි මාර්ගයට යොමු වෙන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබටත් මටත් හැමදෙනාටම සිද්ධ වෙන්නේ අපේ දෑස්පනා පිටම, ඇස් ඉදිරි පිටමේදීම සාසන අන්තර්ධානය කියන අති භයානක සිද්ධිය දැක ගන්නට ලැබීම. ඒ නිසා මා ඉතාම අවධානයෙන් යුතුව කියනවා, අවධාරණය කරනවා, මේ අතිශය භයානක කාල සීමාවක් සියලුම දෙනා
කල්පනා කරන්න අප යන මාවත් හරිද? අපි බුදුන් වහන්සේගේ වචනේ ද අනුගමනය කරන්නේ නැත්නම් අපිටම හිතච්ච වචනයක්ද නැත්නම් ඔය කියන මහලොකු පණ්ඩිතයන් විසින් කියන දේවල්ද කියලා. දැන් බුද්ධ ශාසනයේ අයිතිකරුවන් හැටියට කියා සිටින අයිතිකරුවන් හැටියට පෙනී සිටින මහලොකු පණ්ඩිතයන් මං අභියෝග කරනවා, කවුරු හරි එන්න මගේ ඉස්සරහට ඇවිල්ලා පුළුවන් නම් වාද කළා මාගේ කියන මේ තර්ක බිඳින්න. මං එදාට මේව ගැන කතා කරන්නේ මේ අභියෝගයේ විරුද්ධ අභියෝගයක්. මේ අභියෝගේ කීප දෙනෙක් බාරගත්තා. බාරගෙන නැට්ට ඉඳන් ගොම ගහගෙන තමයි පින්වතුනි ගියේ. ඒ මොකද හේතුව පින්වතුනි, සත්‍ය ධර්මයයි මේ කියන්නේ. බුදුන් වහන්සේගේ මාර්ගය ඒක ප්‍රවේශමින් දැකලා බුදුන් වහන්සේ ඉහළ තබාගෙන මා පහළ තබාගෙන යන ගමනක් පින්වතුනි මේක. මම ලොක්කෙක් නෙවෙයි, මං අහිංසක ජීවියෙක්. බුදුන් වහන්සේ තමයි මට ලොකු. නමුත් ඔබ කල්පනා කරන්න ඔබලාගේ ලොක්කට එහෙමද? ඔබලාගේ ලොක්කා බුදුන් වහන්සේටත් වැඩිය ලොකුයි නේද? ඔබලාගේ ලොක්කා බුදුන් වහන්සේ අනුමත කරපු ධර්මය පවා බය නැතුව ප්‍රතික්ෂේප කරනවා නේද? කල්පනා කරන්න. ඒ නිසා කල්පනා කරන්න එහෙම තැනක් දැක්කොත් ඔබ පසුබට වෙන්න එපා. වහා මේම මාර්ගයන්ගෙන් මිදිලා බුද්ධාගමේ ප්‍රධාන ප්‍රවාහයට එක් වෙන්න, පන්සලට එකතු වෙන්න. හාමුදුරුවන්ගේ වැරදි තියෙනවා නම් මූණටම කියන්න. හාමුදුරුවනේ ඔහොම ඉන්න එපා, ඔහොම ඉන්න එපා, සිවුරු අරින්න කියන්න. බය නැතුව කියන්න. බය නැතුව සංඝ සමාජය ඇතුළට ගිහිල්ලා ඒ සංඝ සමාජයේ වැරදි හදන්න. ඒ හදන දෙයින් මොකද්ද වෙන්නේ? සංඝ සමාජය අනුක්‍රමයෙන් නිවැරදි වෙනවා. මතක තබාගත යුතු දෙයක්, ඔබට අයිතිය තියෙනවා ඔබගෙන් භික්ෂාව, එහෙම නැත්නම් ඔබගෙන් ආහාර පාන ලබා ගන්නා සංඝයාගේ දෝෂ තියෙනවා නම් ඒක කියන්නේ. ඒ වගේම බුදුන් වහන්සේ කියනවා යම්කිසි සංඝයා වහන්සේ කෙනෙක් සීල් රකින්නේ නැත්නම් තමන්ට එම සංඝයාට ගෞරව නොකර සිටීමේ අයිතිය තියෙනවා කියලා. ඒ නිසා ඔබ මේ ශාසන සෝදන ක්‍රියාවලියට අත ගහන්න නැත්නම් මේකට අත ගහන්න කිසිම කෙනෙක් නැහැ. ඒකට හේතුව අද තියෙන නිර්බාධවාදී ක්‍රමයක්. මේ නිර්බාධවාදී ක්‍රමය තුළ විශේෂයෙන්ම ඔය ඉන්න දේශපාලකයන්ට හැම ආගමිකයන්ගේම ඡන්ද ඕන වෙනවා. ඒ නිසා කිසි කෙනෙක් ආගමික පුනරුද්ධයකට අත ගහන්නේ නැහැ. කීර්තිසි රාජසිංහ රජතුමාගෙන් පස්සේ බුද්ධාගමට කිසිම රජ කෙනෙක් වැඩ කරේ නැහැ. කිසිම නායකයෙක් වැඩ කරේ නැහැ. වොරොන්දු කියලා ආව විතරයි. ඒ නිසා පින්වතුනි මතක තබා ගන්න, මේ කියන දේවල් එකක්වත් බොරු නෙමෙයි. මම ප්‍රධාන කොටම ඔය කල්ලි වාදීන්ට නැවත නැවතත් අභියෝග කරනවා මෙන්න මේ කියන කරුණු බොරුද කියලා බලන්න. මේ කරුණු බොරුද කියලා ඔබ ඔප්පු කරොත් මේ ධර්ම දේශනා මාල මෙතකින් සමාප්ත කළා. මම මගේ පෞද්ගලික වැඩක් බලා ගන්නවා. ප්‍රධානම දේ තමයි ජම්බුද්දීපය නම් වූ සතර මහා දීපයන්ගෙන් එකක්ද ලංකාව කියන එක. මා කියා සිටින්නේ ලංකාවට වඩා විශාල දිවයින් 31ක් තියෙනවා. නොයසේනම් ලංකාව විශාලත්වයෙන් 32 වෙනි දිවයිනයි. දූපත් වලින් බැලුවොත් 25 වෙනි දූපතයි. ඒ අනුව විශාලත්වයෙන් 25 වෙන දූපත වන ලංකාව සිව් මහද්වීපයන්ගෙන් එකක් බව ඔබ ඔප්පු කරොත් මම මගේ මේ කේස බූ ගන්නවා. ඒක කරනවා. ඒ චූටි තිතක් වගේ ලංකාව, ඉන්දියාව 60 ගුණයක් ලොකුයි. ඒ අන්නේ ලංකාව මේ ජම්බුද්දීපේ නැත්නම් සිව් මහද්වීපයන් එකක් කියලා ඔබ කවුරු හරි මට කිව්වොත් මගේ කේස් බූ ගන්නවා. ඒක කරනවා. ඊළඟට තමයි ඔය කැනන් බෝල් ගහ. කැනන් බෝල් කියන්නේ බ්‍රසීලයේ ගහ. ඔය ලංකාවේ තියෙනවා පන්සල්වල කැනන් බෝල් ගස් වින්දලා. මේවා අවුරුදු 200ක් වගේ පරණ. මේ කැනන් බෝල් ගස් ලුම්බිනි සල්ුවින තියෙන සල්ගහ කියලා ඔය අවුරුදු 2500. මම පැහැදිලිවම මේ දේශනා නවත්තන එක ඔප්පු කරොත්. ඒ වගේම ඔබ දන්න දෙයක් තමයි ලංකාවේ නේරංජනා නදියක් පෙන්වනවා. ඒ නේරංජනා නදිය මූදට වැටෙන තැනක් පෙන්වනොත් ඒක පැහැදිලිව හිමාලය කන්ද පෙන්වුවොත් ලංකාවේ හරියට පෙන්වන්න ඕන. මම මේ දේශනා නවත්තනවා. ඒ වගේම බුදුන් වහන්සේ සිංහල භාෂාවෙන්
නැතුව පාලි භාෂාවෙන් බණ කිව්වේ ඇයි කියලා ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනායි කියන කට්ටිය තර්කානුකූලව ඔප්පු කරොත් මම මේ කියන දේශනා සියල්ලම නවත්තනවා. ඊළඟ දේ තමයි කොනින්හැම් නොවේසේ නම් රොබර්ට් කොනින්හැම් විසින් 2013 දී හොයාගත්ත ලොව පැරණිම බෞද්ධ විහාරය වන වසර 2600ක් පරණ ලුම්බිනි බෞද්ධ විහාරයට වඩා පරණ බෞද්ධ විහාරයක් පරණ බෞද්ධ නෂ්ඨාවශේෂ ලංකාවෙන් හොයාගෙන කාල නිර්ණ ක්‍රමයකින් තහවුරු කරලා පෙන්නුවොත් මේ කියන දේශනාවන් නවත්තලා මමත් ලංකාවේ බුදුහාමුදුරේ පුතුණයි කියලා මමත් ඒ ශ්‍රේෂ්ඨත්වයෙන් එහාට සලකලා මම කියනවා. ඒ නිසා මා මේ කරන්නේ විහිළුවක් නෙමෙයි, ශාසනික සේවය. මේ ශාසනික සේවයට මට බහින්න සිද්ධ වුණේ, කිසි කෙනෙක් මේකට බහින්නේ නැහැ, බොහොම බයෙන් ඇකිලලා ඉන්නවා. නමුත් ශාසනය දෙකට කැඩුණොත් මේ සුළු දේවල් මත අති විශාල දෙවන්ත විපාක තියෙනවා. කොටින්ම කියනව නම් මා කලිනුත් කිව්වා වගේ මේ බුද්ධ ශාසනය ඔබේ දෑස් ඉදිරි පිටම නැති වෙන්න පුළුවන්. ඒ නිසා මා මේ ගත්තේ වගකීම ශාසනය බේරා ගැනීමේ වගකීම. ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේ චූටි ජීවියෙකුට ඒක කරන්න පුළුවන්ද කියලා. නමුත් මම ඒකට ඔබට උපහරණ දීලා ඔබට මාය ඉතාම පහසුවෙන් ඔප්පු කරලා පෙන්වනවා. බෞද්ධ ඉතිහාසය තුළ වැඩිම බෞද්ධ ග්‍රන්ථ ගානක් ලියලා සියලුම ධර්ම කරුණු නිරවුල් කරලා තියෙන ග්‍රන්ථ 80කට වැඩි ගානක් ලියලා මා විසින්. ඒ වගේම ග්‍රන්ථ 24,000ක් නොමිලේ බෙදා හැරලා රජයක්වත් කරන්න බැරි දෙයක් මම කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයකට කරන්න බැරි දෙයක් මම කරලා තියෙනවා. විශ්වවිද්‍යාල පද්ධතියෙම කරන්න බැරි වෙච්ච දේවල් මම කරලා තියෙනවා. නිර්වාණගාමී මාර්ගය, මාර්ගඵල, ධ්‍යාන සමාපatti ආදී පිළිබඳ නිරවුල් අර්ථකථන දීලා මම ඒවා අවසන් කරලා තියෙනවා. ඒ වගේම පටිච්ච සමුප්පාද ධර්මීය ගැන ඕනෑම වියත් සමාවක අභියෝග කරන්න පුළුවන් ආකාරයට මම පටිච්ච සමුප්පාද ධර්මය නිරවුල් කරලා තියෙනවා. ඒ නිසා මේ කියන ඉදිරි කාර්යයත් මේක කරන්න පුළුවන්. එකම දේ පාර ඉඩ දෙන්න කියන එකයි. ඔබ පාර ඉඩ දෙන්න එක්කෝ මේ වැඩේට උදව් වෙන්න. මේ කරන්නේ මට දේවල් එකතු කර ගැනීමක් නෙවෙයි. මේ කරන මේ කතා බහෙන් මට සත පහක් එකතු වෙන්නේ. මගේ ලයිට් බිල යනවා, ටෙලිෆෝන් බිල යනවා, මගේ කාලය යනවා. මට කීයක් හරි හම්බ කරගන්න තියෙන වෙලාව නැති වෙලා යනවා. මේ මා කරන්නේ ඉවසාගෙන ඉඳලා ඉවසන්නටම බැරිම තැන තමයි මේ කරන්නේ. මේ ශාසන අන්තර්ධානය මාගේ ජීවිත කාලය තුළ සිද්ධුනොත් මට එයින් වෙන ලැජ්ජාව අතිමහත්. ඔබත් එය හිතන්න. ඒ නිසා ඔබ හෙට අදට වඩා කල්පනාකාරී වෙන්න, හෙට අදට වඩා ශාසනය වෙනුවෙන් පරිත්‍යාගශීලී වෙන්න. අද මා ඔබට කියන පණිවිඩයයි.